අද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුතුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විශේෂ රැස්වීමක් ඇඳවා තිබෙනවා. මේ රැස්වීමේ විශේෂත්වයක් තිබෙනවා. ජනාධිපතිතුමා පත්තුණාගෙන් පස්සේ 3-2 බලයක් සහිතව පාර්ලිමේන්තුව ජයග්‍රහණය කළාගෙන් පස්සේ හැමදාම රැස්වීම තිබ්බේ හැම මොහොතකදීම අනිකුත් පාර්ශව කරුවන් ද හැමෝම එකතු කරගෙන. හැබැයි අද තියෙන රැස්වීමේ විශේෂ තත්ත්වයක් තියෙනවා. ඒ තමයි මේ පාර රැස් වෙන්නේ පොදු ජන පෙරමුණේ සෙට් එක විතරයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සමාජිකත්වය සහිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක ඉදිරියට ගියපු පිරිස විතරමයි අද දවසේ මේ රැස්වීමට සහභාගී වෙන්නේ. එතකොට අනෙකුත් අට්ටිය රැස්වීමෙන් හැලුවාද? අනෙකුත් සෙට් එකට මොකද වුනේ? මෙන්න මේක තමයි දැන් පැන නගින ප්‍රශ්නේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යන්නට මත්තෙන් මේ වෙලාවේ ආණ්ඩුවම තීරණය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තනිව ඉදිරියට යන්නට එකතු වෙලා ඉන්න සෙට් එක හැලුව වගේ වැඩක් තමයි මේ කරේ. සාමාන්‍යයෙන් කට්ටිය අයින් වෙලා ගියොත් තමයි ඒක නිවුස් එකක් වෙන්නේ. හැබැයි අයින් වෙන්න කලින් ඒ කට්ටිය අයින් කළොත් ඒකේ වාසිය ඉන්නේ ආණ්ඩුවට. ඒ නිසා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ වෙද්දී තනිවම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වන්නට කටයුතු කර තිබෙනවා කියන ප්‍රවෘතිය අපිට අහන්නට ලැබුණා. ඒ රැස්වීම අද තමයි සිද්ධ වෙන්නේ. මේක දැන් මේ වෙද්දී ආරම්භ වෙලා. හැබැයි මේකේ ලස්සනම කතාව තියෙන්නේ ජනාධිපතිවරයාත් මේ වෙලා ඉන්නේ බොහොම පැහැදිලිවම විදේශගතව එවන් පරිසරයකදී තමයි මේ රැස්වීම කැඳවෙන්නේ. එතකොට මහින්ද මහත්තයා මේ වගේ රැස්වීමක් කැඳවීමේ බලාපොරොත්තුව මොකක්ද? මේක ජනාධිපතිවරයා දැනුවත්ව කරන වැඩක්ද කියලා දේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනේ. කොහොම වුණත් ඇයි මෙහෙම රැස්වීමක් කැඳවන්නේ කියන එක නම් බොහොම සුවිශේෂී මාතෘකාවක් වෙනවා. අපිට ලංකාවේ දේශපාලනය පිළිබඳ තවදුරටත් ඉදිරියට කතා කරනවා නම් ඉතින් ආණ්ඩුව හදන්න දරදී ඇදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදේ ගම්මන්පිල මේ කිසිම කෙනෙකුට මේ සාකච්ඡාවට ආරාධනා කරලා නැහැ. අද හවස 6ට අරලියගහ මන්දිරයේදී තමයි මේ රැස්වීම පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විතරයි මේකට එන්නේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමයි මූලිකත්වය ගන්නෙ. එතකොට මෙතනදී කතා වෙන දේවල් විමල්ලාට, වාසුලාට, මෛත්‍රීලාට කිසිම කෙනෙකුට යන්නේ නැහැ. මේ වෙද්දී අමරවීරගේ ප්‍රකාශය බොහොම තදින් ආණ්ඩුවට දැනිලා තියෙනවා. ඒ තමයි යන්නේ 14ක් එක්ක ගලවගෙන නෙමෙයි, මේ ආණ්ඩුවේ සරල බහුතරයෙන් නැති වෙන ප්‍රශ්නකට මූණ දෙන්න වෙනවා කියන කතාව තමයි මෙතනදී කියවිලා තිබුණේ. ඒ නිසා ආණ්ඩුව ඇතුලේ මේ වෙලාවේ විශ්වාස නැති කොටසක් බිහි වෙමින් ඉන්නවා. ඒ විශ්වාස නැති කොටසට හැම වෙලාවෙම පෙට්‍රල් බත් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙලාවේ කොන් කරලා අයින් කරලා තියන්න ඕනේ බලාපොරොත්තුෙන් තමයි මේක කරන්නේ. ඇත්තටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් අද දවසේ මෙහෙම විශේෂ සාකච්ඡාවකට ආරාධනා කළා කියන්නේම විමල්ලා, වාසුලා, උදේගම්මන්පිල්ලා, මෛත්‍රීපාලා සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුව පොදු ජන පෙරමුණ කඳවුර මේ වෙද්දි රිජෙක් කරලා කියන එකයි. ඒක එකතකට හොඳයි. මොකද ඇමති කටු අරගෙන අපිට මේ ඇමති කටු වලින් වැඩක් නැහැ කිය කී ඒ ඇමති කට්ටම රහ කර කර සූප්පු කර කර ඒ ඉන්න ආණ්ඩුවටම ගහ ගහ ඉන්නේ නැතුව එළියට බැස්සනම් මහත්යෝ කොන්ද කෙලින් තියාගෙන මේ විදිහට පදිරි වෙන්න ඕනේ නැහනේ. දැන් පොදු ජන පෙරමුණ වෙනම රැස්වීම තියලා මේ සම්පාර්ශවකාරයෝ අයින් කළා දාන්න ඕනේ, මුන්ට තවදුරටත් ගහලා මුන් අයින් කරන්න ඕනේ කියලා ගාලා ගහලා ගත්තොත් එහෙම ඔය අයින් වෙන එකේ වැඩකුත් නැහැ. ඒ හින්දා අයින් වෙනවා නම් ඉක්මනට අයින් වෙන්න, නැත්තම් පොදු ජන පෙරමුණේ මේ කට්ටිය ඉවත් කරා කියලා දැනට ආවොත් එහෙම ඔය තියෙන ගෞරවය නැතුව තමයි සරන් ටික නැතුව තමයි අනිත් පැත්තේ ගිහින් වාඩි වෙන්න වෙන්නේ. හැබැයි මුන් කියන කතාවක් අලුතෙන් අපිට ආරංචි වුණා, අපි මේ විපක්ෂයට සහයෝගය දෙන්නේ නැහැ, පාර්ලිමේන්තුව ඇතුලේ ස්වාධීන වෙනවා කියලා කියනවා. හරි ඉතින් ස්වාධීන් හරි මොක වෙන්න හරි මහින්ද මහත්තයා ඉස්සල්ලාම තීන්දුව අරගෙන අපි මේ කට්ටිය මේ සන්ධානයෙන් ඉවත් කරා කියන කතාව කරලියට ගියොත් එහෙම කොහොමද මහත්තයෝ රෙදි අදගෙන ගමකට යන්නේ? ඒ නිසා අද විමල්ලා, වාසුලා කොයිතරම් බයලා ගැහුවත් අද ඔවුන් ඉවත් කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තනිව අගමැතිත් එක්ක රැස් වෙලා කියන කතාව මේ වෙලාවේ අපි දැනගත කරනවා. ඔන්න දැන් ඇතුලේ ඇති වෙමින් තියෙන තත්වය ඔන්න ඕක තමයි.